பசசன்னே சுலுவீனாவின் சமிதுன் பசசன்னே கிகினிரபானின் சமிதுன் பசசன்னே மகவீனாவின் சமிதுன் பசசன்னே ஜீவமான சியல் சத்து சமிதுன் பசசத்வா சமிதுன்கே வாசுபவன் பசசகி குண்டித்வா சமிதுன்கே பல பவத்தின் அவஸ்தலைய விவர வேலா சமிதுன் பசசத்வா சகரஜிதுன் பசசத்வா சகரஜிதுன் பசசத்வா சகரஜிதுன் பசசத்மா சகரஜிதுன் பசசத்மா அது தின விசேஷாக்காரே மெம திவ்ய பூஜாயாகே சந்தஹா பெத்சிதின் தாயகத்வே லபா தென ஏ சாம சிலு தினா உதேசாமத் ஒன்கே பவுல் வெனுவெனுத் මෙම උතුම් දිව්‍ය පූජා යාගයේ ආරම්භයේදී දේ මහත්මයන් වහන්සේට යාඥා කරමු. සමිදානෝ සභාව මැද ඔහුගේ මුව කමල විවර කළසේක. ප්‍රඥාවෙන් හා ඥානියෙන් ඔහු පුරවාලුසේක. මහිමයෙන් ඔහු සැරසූසේක. පියනන්ගේද පුත්‍රයන්න්ගේද ශුද්ධාත්මයන්න්ගේද නාමයෙන් ආමෙන් අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දේපියනන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමගම පවතිවා ඔබ සමගද පවතිවා ආදරම්මේ තාත්තේ දුවේ පුතේ සහෝදර සහෝදරිනේ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ අල්තාරයේ වටා ඔබ ඉන්න තැනක ඉඳලා මේ ක්‍රැස් වී සිටින්නේ උන්වහන්සේට ස්තුතිය කියන්න. උන්වහන්සේගේ මේ යාගයේ ආශිර්වාදය අපේ ජීවිතවලට ඔබේ ජීවිතවලට ලබා ගන්න. එබැවින් අද ලස්සන දවසක්. එනම් අපි ගොඩක් මහත් මුල් ලෝකෙම ආදරය කරන ශුද්ධවන්තයෙක්ගේ ජීවිතයේ සමරන දවසක්. ඒ වෙන කවුරුත් නෙමේ ශුද්ධ අගස්තුනි මුනුතුමා. ශුද්ධ අගස්තුනි මුනුතුමාට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නට මුලදී මුල් කරපු ඔහුට ජීවිතේ වෙනස් කරගන්නට මඟ පාදු ප්‍රධානම දේ තමයි තමාගේ පෞකාරකම පිළිගැනීම. එබැවින් අගස්තුනි මුනුතුමාට පුළුවන් වුණා තමන්ගේ පාප ජීවිතය අතහැරලා දාලා ලෝකයක් ආදරය කරන ශුද්ධවන්තයෙක් බවට පත් වෙන්න. එබැවින් අපිටත් අපේ ජීවිතේ උන්වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය නම් ප්‍රථම දේ ප්‍රථමයෙන්ම කළ යුතුයි. එනම් අපේ අඩුපාඩුකම් පිළිගැනීම. එබැවින් අපි ඉන්න තැනක ඉඳලා අත් දෙක වැඳගෙන ජේසුට කියමු ජේසුනේ මගේ මනුෂ්‍ය හැම දුර්වලකමකටම මට සමාව දෙන්න. සුළු බැලදියන් වහන්සේටද සහෝදරණිය ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතුපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. එමාගේ වර්ධින්නය මාගේ වර්ධින්නය මාගේ මහත් වර්ධින්නය ඒන් භාග්‍යවත් කනිත්‍ය මරුතුමිද සිරු සුදු දැන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරණිය ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරමි අනුතුමිලා සිටිමි. සිරු බැලදියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදාතන ජීවිතයට අපමුණන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. සුද්ධ අගස්තුනි මුනුතුමන් පෙරදැරි කොටගෙන ස්වාමින් වහන්සේට අපේ අවශ්‍යතාවයන් අරගෙන යමු. විශේෂ මේ දිව්‍ය පූජාවේ ආශිර්වාදය අපි තවමත් දන්න අපේ පවුල්වල ඉන්න අපි දන්න අඳුනන ජීවිතයේ අනාගත්තු ස්වාමින් වහන්සේගෙන් ඈතට ගිය පෞකාර ලෝකයක ඇලිලා ගැලිලා දුක් විඳින
අපේම සහෝදරය අපේම පවුලේ සමාජිකයා අපේම මිතුරා මිතුරිය උදෙසා අපි යාඥා කරමු සුද්ධ අගස්තුන මුනි තමනාට කියමු උන්වහන්සේගේ විශේෂ මැදිහත්කම තුල අද මෙම දිව්‍ය පූජාවෙන් අපි ඉල්ලන වර ප්‍රසාදය ඔවුන්ගේ ජීවිතවලට අපේ ජීවිතවලට ස්වාමින් වහන්සේගෙන් ඉල්ලලා දෙන්නට කියලා දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ගේ භාග්‍යවත් අගස්තුන මුනිඳුන් මත පැමිණෙන්නා වූ ආත්මානුභාවය ඔබ වහන්සේගේ සබහව තුළට නැවත නැවතත් පමුණුවාලුව මැනව එම අනුභාවයේ අනුහසින් ප්‍රඥාවේ උල්පත වූ ඔබ පතා නිතර පිපාස වීමටත් ස්වර්ගීය ප්‍රේමයේ කතෘවරයන්න් වන ඔබ නිතර සෙවීමටත් අපට මඟ සැලැස්සුව මැනව මේ කී දේව බහ ශුද්ධාත්මයන් සමග එක්වර වසනාද රචකම් කරන්නාවුද ජේසු ක්‍රිස්තුමන් උදෙසාම අපට ලැබේවා ආමේන් සුදු ජොහන් තුමන්ගේ පළමුණු හසුනෙන් උපුටාගත් පාඨයකි ප්‍රේමවන්තේනි අපි එකිනෙකාට ප්‍රේම කරමු මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය ප්‍රේම කරන සෑම දිනම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ හඳුනති ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමය අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ සුවකීය ඒකජාතක පුත්‍රයාණන් අප උන් වහන්සේ කරුණ කොටගෙන ජීවත් වන පිණිස ලෝකයට එවා වාදාල කාරණයන්ය ප්‍රේමය යන්නෙන් මහා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීමය ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ අපට ප්‍රේම ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක්නම් අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය කිසිවෙකු කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත එහෙත් අපි එකිනෙකාට ප්‍රේම කරමු නම් දෙවියන් වහන්සේ අප තුල වැඩ වසනසේක උන් වහන්සේගේ ප්‍රේමයේද අප තුල පරිපූර්ණ වන්නේය අප උන් වහන්සේ තුලද උන් වහන්සේ අප තුලද සිටින බව අප දන්නේ උන් වහන්සේ සිය ආත්මයන්න් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි තවද පියනන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැලුම් කාර්යයන්න් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු ඊට සාක්ෂි දරමු යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහා ගනිමින් ප්‍රකාශ කරන්නේද දෙවියන් වහන්සේ ඔහු තුලත් ඔහු දෙවියන් වහන්සේ තුලත් වාසය කරති මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු දෙවියන් වහන්සේ ප්‍රේමය ප්‍රේමෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුල ජීවත් වේ දෙවියන් වහන්සේ ඔහු තුල ජීවත් වන සේක දේව වචනය මෙසේ දෙවියන් වහන්සේට සෝස්ර වේවා පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි ඔබේ තිරපෙම සදහටම පවතින බව
මම ඒකාන්තයෙන්ම පිළිගනිමි ඔබේ විශ්වාසවන්තකම ආසමෙන් තිරසර බව මම දනිමි සමිතුනි ඔබේ තිරපෙමගෙන මම සදාටම ගයන්නේමි ඔබ මිසේ වදාළසේක මාතෝරාගත් තැනැත්තා සමග මම ගිවිසුමක් කළෙමි මාගේ සේවක දාවිඩ්ට මම මෙසේ දිවුලෙමි මම ඔබේ පෙළපත සදහටම පිහිටුවන්නෙමි පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩ නගන්නෙමි සමිතුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි මා සේවක දාවිත් මම සොයාගත්තෙමි සුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කළෙමි මාගේ ශක්තිය නිරතුරු ඔහු සමග වන්නේය මාගේ බලය ඔහු සවිමත් කරන්නේය සමිතුනි ඔබේ තිරපෙම ගැන මම සදාටම ගයන්නේමි මාගේ විශ්වාසවන්තකම සහ තිරපෙම ඔහු සමග වන්නේය මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේය ඔහු මට මොරගසමින් ඔබ මාගේ දෙවිඳානෝය මාගේ පියාණෝය මාගේ ආරක්ෂක පර්වතයානෝයයි කියන්නේය සමිතුනි ඔබේ තිරපෙම ගැන මම සදාටම ගයන්නේ සුපුවත් ජයනද Hallelujah, 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 Hallelujah. ඔබට ඇත්තේ ස්වර්ගයේහි වැඩ සිටින එකම පියාණන් වහන්සේය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක ශුද්ධෝ මතයතුමන් විසින් ලියන ලද දේවා කියමසේය ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා මතයතුමන්ගේ සුවිශේෂ 23 වෙනි පරිච්ඡේදයේ 8 සිට 12 දක්වා එහෙත් ඔබ ගුරුදේව යයි කියවා නොගන්න ඔබගේ ගුරුදේවයානෝ එක් කෙනෙක්මය ඔබ කවුරුත් සහෝදරයෝය මෙහි පිට කිසිවෙකුට පියානෝ යයි නොකියන්න ඔබට ඇත්තේ ස්වර්ගයේහි වැඩවසන එකම පියනන් වහන්සේය ඔබ නායකයෝ යයි කියවා නොගන්න ඔබගේ නායකයානෝ කෙනෙක්මය එනම් ක්‍රිස්තුන් වහන්සේය එහෙත් ඔබ අතරින් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේය තමාම උසස් කරගන්නා කවරෙක වුවද පහත් කරනු ලබන්නේය
තමාව පහත් කරගන්නා කවරෙකු වුවද උසස් කරුණ ලබන්නේය. සම්බුදනන් වහන්සේගේ සුද්ධෝ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට අද දවසේ සුද්ධවරයා ගැන එතුමන් එක්ක ස්වාමින් වහන්සේ අද දවසේ අපට පවසන කාරණාවට අපි අපේ දෙසවන් යොමු කරමු. අද දවසේ ශුද්ධවරයා අපි සමරන්නේ වෙන කවුරුත් නෙමේ, ශුද්ධෝ අගස්තුිනු මුනිතුමා. ක්‍රිස්තු වර්ෂ 354 නොවැම්බර් මාසේ 13 වෙනිදා උතුරු අප්‍රිකාවේ තගාස්තේ කියන ඒ ප්‍රදේශයේ නගරයේ උපත ලබනවා. මොවුන්ගේ දෙමාපියෝ රෝම අධිරාජ්‍යයට අයත් එක්තරා පාලන බල ප්‍රදේශයක විසු ඉතාමත් වැදගත් නම්බුකාර විදිහට ජීවත් වෙච්ච දෙමාපියෝ පිරිසක්. අගස්තුිනු මිනිතුමා පවුලේ සිටිය තනියම නෙමේ, තව සහෝදරයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නැවීජියස් කියන සහෝදරයත්, අනිත් එක්කෙනා පෙර්පේතුවා කියන සහෝදරියත්. නැවීජියස් කියන ඔහුගේ සහෝදරයා ඉතාමත් හොඳයි, පුංචි කාලේ ඉඳලා ඉතාමත් හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. පෙර්පේතුවා ඔහුගේ සහෝදරිය පසු කාලීනව කන්‍යා සොහිරියක් බවට පත් වෙනවා. ඇයත් ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරපු තැනැත්තියක් බවට පත් වෙනවා. නමුත් කනගාටුදායක කාරණාව අගස්තුිනු මුනිතුමාගේ අම්මට තාත්තට තිබ්බේ, මේ පුංචි කාලේ ඉඳලා අගස්තුිනු කියන මේ දරුවා ඉතාමත් දඩබ්බරයි. පුංචි කාලේ ඉඳලා ඉතාමත් දඩබ්බරයි. කිසිම වෙලාවක දෙමාපියන්ට පුළුවන්කමක් තිබ්බේ නැහැ, හැකියකමක් තිබ්බේ නැහැ මේ දරුවව හික්මවන්න. මොන දේ වුණත් මෙහෙම දඩබ්බරකම් මෙහෙම අයහපත්කම් තියෙද්දී අගස්තුිනු තුමාට තිබ්බා එක හැකියාවක්. ඒ තමයි ඉගෙන ගැනීමේ හැකියාව. දෙමාපියන්ට යමක් කමක් තිබ්බ නිසා සහ මෙයාගේ ඉගෙනීම කෙරෙහි තිබිච්ච දැඩි විශ්වාසය නිසා මොන අඩුපාඩුකම තිබ්බත් දෙමාපියෝ කිසි දෙයක් සලකන්නේ නැතුව මෙයාට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. ඒ පවුලේ වැඩිදුර අධ්‍යාපනයක් කරා ගිය එකම දරුවත් අගස්තුිනු මුනිතුමා. ඉතාම බාල වයසේදී කථිකාචාරවරයෙක් බවට පත්වෙන මේ අගස්තුිනු මුනිතුමා හොඳට අතුමිට හොඳට සල්ලි අතපත ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දන්නවා සල්ලි තියෙන තැන පාපය ඉබේම රජකම් කරන්න පටන් ගන්නවා. අගස්තුිනු තමාගේ ඉතාමත් තරුණ වයසේදී සල්ලාලකමට, බේබදුකමට, දුරාචාරයට නැඹුරු වෙනවා. මේක බලන් හිටිය ඔහුගේ අම්මා ශුද්ධෝ මොනිකා මුනිවරිය ඉතාමත් දුකට පත් වෙනවා. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, සමහරක් විට ඔබේ දරුවන්ගේ ජීවිත මෙවන් කාලකන්ණි විදිහට ගෙවනවා වෙන්නට පුළුවන්. ඒ ඔබේ දරුවා වෙන්නට පුළුවන්, ඒ ඔබේ දෙමව්පිය වෙන්නට පුළුවන්. ඉතාමත් පාප කර ජීවිත අත්දැකීමක පසු වෙනවා වෙන්න පුළුවන්. ඒ දකින්න ඔබගේ දෙයස් තුලින් ඔබගේ ජීවිතයට ඇතුල් වෙන වේදනාව ඔබව එළබෙන හැම දවසකම මර මර නැවත උපද්දනවා වෙන්න පුළුවන්. මොනිකා මුනිතුමියටත් මේ දේ වුණා. පුතාගේ මේ සල්ලාලකම, මේ පාපී ජීවිතයේ දැක්ක මේ යහපත් අම්මා හැමදෑම මෙරි මෙරි ඉපදුනා. නමුත් එතුමිය ඉතාමත් ලස්සන දෙයක් කරනවා. ඒ දේ තමයි යාඥා කරනවා. හැබැයි අපි යාඥා කරනවා වගේ නෙමෙයි. අපි කොහොමද යාඥා කරන්නේ? අද යාඥා කරා නම් තව පැයකින් හෙට වෙද්දි අනිද්දා වෙද්දි උපරිම සතියක් ඇලුතර ප්‍රශ්න විසඳෙන්න ඕන. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට අපේ යාඥා ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි තැන් තැන් වල සරණේ පතාගෙන යන්නේ. නමුත් මොනිකා කියන මේ අම්මා පුතාගේ ජීවිත වෙනස උදෙසා අවුරුද්දක් දෙකක් නෙමේ, අවුරුදු 25ක් නොකඩව යාඥා කරනවා. 25ක් නොකඩව යාඥා කරනවා. 25කට පස්සේ තමයි ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ. අපි ඒක කොහොමද කියලා බලමු. ඉතාමත් කෙටි කාලයක් තුලදී ආචාර්ය උපාධියක් ලබා ගන්න මේ අගස්තුිනු මුනිතුමා පසු කාලින තගාස්තේ, උතුරු අප්‍රිකාවේ තගාස්තේ ඉඳලා මිලානෝ වලට යනවා. මේ ගියහම පුතාගේ පාපකාර ජීවිතේ දන්න අම්මා පුතාව අතහරින්නේ නැහැ. පුතා පිටිපස්සෙන් අම්මත් යනවා ඉතාලියේ මිලානෝ නගරයට. එවකට මිලානෝ නගරයේ හිටපු ඉතාමත් දක්ෂ, ඉතාමත් යහපත් රදුගුරුතුමෙක්, පියතුමෙක් ඉන්නා. ඒ තමයි ශුද්ධෝ අම්බ්‍රෝස් මුනිතුමා.
මෙයා ස්වාමීන් වහන්සේගේ වචනේ මිනිස්යන්ට තේරෙන විදියට මිනිස්යන්ගේ ජීවිතයට ස්පර්ශ වෙන විදියට ඉතාමත් ලස්සනට දිව්‍ය පූජාව තුළ තමන්ගේ දේශනාව තුළ ස්වාමීන් වහන්සේගේ වචනේ ජනතාවට ලං කළා. මොකද වෙන්නේ මෙන්න මෙහෙම ජීවිතය ගත කරන අගස්තුනි මුනිතුමාට දවසක් මේ අම්බ්‍රෝස් මුනිතුමාගේ එක්තරා දේශනයකට ඇහුම්කන් දෙන්නට පුළුවන් වෙනවා. එම දේශනයේදී අම්බ්‍රෝස් මුනිතුමා එක සුද්ධලියවිලි පාඨයක් විශේෂයෙන් කියවනවා. මේ කියවන පාඨය අගස්තුනි මුනිතුමාගේ ජීවිතේ එහෙම් පිටින්ම කන පිට හරවනවා. මොකද්ද මේ සුද්ධලියවිලි පාඨය? පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද ලිපියේ 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තයේ 14 වෙනි වගන්තයයි තමයි අගස්තුනි මුනිතුමාගේ ජීවිතේ උඩි යටි කරපු වචන පෙළ. අපේ කල් ක්‍රියාව දිවා කාලයට ඔබින එකක් විය යුතුය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැමැති සන්නාහයෙන් සන්නද්ධ විය යුතුය. මින් පසු පසින්දුරන් පිනවනු පිණිස පාප ආශාවන්ට ඉඩ නොදෙන්න. මේ රෝමරුන්ගේ ලිපිය අගස්තුනි මුනිතුමාගේ ජීවිතය වෙනස් කරනවා. එතන පටන් යහපත් පාපුච්චාරණයකට යොමු වෙන අගස්තුනි මුනිතුමා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතය ශුද්ධවන්ත භාවයේ කරා අරගෙන යනවා. අවුරුදු 25ක් යාඥා කරපු අම්මට මේක දකිද්දී කොච්චරනම් සන්තෝෂයක් ඇති වෙන්නට ඇද්ද? ඒ නිසා ආදර අම්මේ තාත්තේ ඔබේ දරුවන් වෙනින් ඔබ කරන යාඥා සීමා කරන්න එපා. දිගටම කරන්න. දෙවියන් වහන්සේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය කාලයේ අවශ්‍ය තැනදී ඔබේ පුතාගේ ඔබේ දුවගේ ජීවිතේ උඩියටු කර කරයි හිතාගන්නවත් බැරි විදිහට හරියට අගස්තුනි මුනිතුමාගේ ජීවිතය පරිවර්තනයක් කරා අරගෙන ගියා වගේ. මිලාන නගරේ නැවතත් තගාස්තේ නැත්නම් උතුරු අප්‍රිකාවට මේ අම්මයි පුතයි යනවා. යන්නේ ආපු පෞකාර මිනිස්සු විදිහට නෙමෙයි, ජීවිතේ වෙනස් කරගත්තු ශුද්ධවන්ත මිනිස්සු විදිහට. ඒ ගියානි පස්සේ දවස් 5ක් යද්දි මොනිකා මුනිතුමිය ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ අම්මට හැකියකමක් තිබ්බා කඳුළු පිරිච්ච දෑසින් නෙමෙයි, සතුටු සිතින් තමන්ගේ අවසාන හුස්ම හෙළන්ද. පුතාගේ ජීවිත පරිවර්තනයත් එක්ක අගස්තුනි මුනිතුමා වයස අවුරුදු 35ේදී පියතුමෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ වයස අවුරුදු 41ේදී ඉතාමත් කෙටි කාලයක් තුළ හිප්පෝ නගරේ අගරදුගුරුතුමන් බවට පත් වෙනවා. අවුරුදු 35ක රදුගුරුතුමෙක්ගේ සේවයේ ඉටු කරමින් අගස්තුනි මුනිතුමා ස්වර්ගස්ත වෙනවා පසු කාලීනව. මෙවන් ලස්සන ජීවිත අත්දැකීමක් අද අපිට අරන් දෙන ස්වාමින් වහන්සේ එක්තරා කාරණා කිහිපයක් ගැන අපිට මතක් කරන අවසාන වශයෙන්. ඒ තමයි යාඥාව. යාඥාවට හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා නොපැකිලිව නොබියව ඉතාමත් දැඩි විශ්වාසයෙන් යුතුව මොනිකාතුමිය වගේ තමන්ගේ පුතා උදෙසා යාඥා කරන්න අමතක කරන්න එපා. මෙම යාඥා කරද්දී දෙවියන් වහන්සේ මැජික් කාරයක් කරගන්නට එපා. දෙවියන් වහන්සේගෙන් ක්ෂණික දේවල් බලාපොරොත්තු වෙන්නට එපා. උන්වහන්සේට අවශ්‍ය කාලයේදී උන්වහන්සේට අවශ්‍ය පරිදි අපේ ජීවිත ස්පර්ශ කරන්න ලැබෙන පිණිස උන්වහන්සේගේ කැමැත්ත පතමින් යාඥා කරන්න. අනිත් එක තමයි දේව වචනේ. දේව වචනයට ලං වෙන්න. අපි ගොඩ දෙනෙක් ගොඩාක් දේවල් අපිට පරිශීලනය කරන්නට අවස්ථාව තියෙනවා. නමුත් අපි කීයෙන් කී දෙනාද උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්නේ? මෙච්චර පෞකාරයක්ගේ ජීවිතය එහෙම් පිටින්ම වෙනස් කරලා ශුද්ධවන්තයෙක් බවට පත්කරන්න මුල්ුණේ වෙන දෙයක් නෙමෙයි උන්වහන්සේගේම වචනය. ඔබේ ජීවිතයේ ස්වාමින් වහන්සේගේ වචනයට යොමු කරන්න, නිරාවරණය කරන්න, තව දුරටත් වහලා තියාගන්න එපා. අවසාන වශයෙන් ශුද්ධවන්ත මිනිස්සු. අපි ගොඩාක් කලාවට මිනිසුන්ගේ ජීවිත නගා සිටනවා වෙනුවට අපි මිනිසුන්ගේ ජීවිත හෙලා දමන එකයි කරන්නේ. නමුත් සුද්ධ අම්බ්‍රෝස් මුනිතුමා වැනි ශුද්ධවන්ත ජීවිත තුළ, මොනිකා තුමිය වැනි ශුද්ධවන්ත ජීවිත තුළ අද ස්වාමින් වහන්සේ අපිට අභියෝග කරනවා මිනිසුන්ගේ ජීවිත ආදරෙන් ස්පර්ශ කරන්න. මිනිසුන්ගේ ජීවිතවලට උන්වහන්සේගේ වචනය ඉතාමත් කාරුණීකව ඉවසීමෙන් අරගෙන යන්නට කියලා.
මහිතන්නේ මේ අවස්ථාවේදී ගිහියන්ට විතරක් නෙමෙයි පියතුමන් ලවන අපිට පැවිදිවරුන් වන අපිට ස්වාමින් වහන්සේ ඉතාමත් බලගතු ලෙස කතා කරලා කියනවා අපේ ජීවිතෙන් උන්වහන්සේට සාක්ෂි දරන්නට කියලා. අම්බ්‍රොස් මුනිතුමා අගස්තුනි මුනිතුමාට කියලා විශේෂ දේශනා දුන්නේ නැහැ. නමුත් සුද්ධාත්මයන් තුල ජීවත් වෙච්ච ඒ මිනිස්යාගේ දේශනාව තුල තව මිනිස්සෙක්ගේ ජීවිතයක් උඩි යටිකුරු කරා ඒ මිනිස්යාව සුද්ධවන්තයෙක් බවට පත් කරා. එවැවින් පැවිදි පාක්ෂයේ වෙන අපිට ස්වාමින් වහන්සේ අද පුදුමාකාර ලෙස අභියෝග කරනවා. අවසාන වශයෙන් පාපුච්චාරණය. ගොඩ දෙනෙක් මේ පාපුච්චාරණය කියන දේ ගොඩාක් හැල්ලුවට ලක් කරලා කතා කරන්නේ. ඉතින් ෆාද මොනවාද මේ පල්ලිය ෆාද ගාවට ගිහිල්ලා හකලා අපි පාපුච්චාරණය කරන්න ඕනේ නැනේ. මම පල්ලියට ගිහිල්ලා දන ගහලා ජේසු දිහා බල්ලා හකලා පාපුච්චාරණය කරන්න කතන්දර ඉවරනේ ෆාද. සක්‍රමේන්තුවේ අගයක්වත් අපි දන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ පාපුච්චාරණ පුටුවේ වාඩි වෙලා ඉන්න මේ හුදෙක් අපිත් එක්ක උදේ ඉඳන් රෑ වෙනකන් ජීවිතේ බෙදා ගන්න ෆාද කියලා. නෑ නෑ නෑ. ඒක සක්‍රමේන්තුවක්. ඒ සක්‍රමේන්තු තුල වැඩවසන්නේ දෙවියන් වහන්සේමයි. යන්න බහැපත් වෙන්න. ඔබේ ජීවිතේ දිගහරින්න. ඔබ නොහිතන විදිහට ඔබේ ජීවිතේ ස්පර්ශ කරන්නට ස්වාමින් වහන්සේට පුළුවන්. අගස්තුනි මුනිතුමා එදා දැනගහලා පාපුච්චාරණය නොකළා නම් අද උන්වහන්සේ සුද්ධවන්තයෙක් වෙන්න බෑ. නමුත් ස්වාමින් වහන්සේ තුල බහැපත්කම අත්දැකපු අගස්තුනි මුනිතුමා පාපුච්චාරණය තුල ජීවිතේ මහා පෙරලියකට අරගෙන ගියා. ඒක නිසා ආදරම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ කොහේ හිටියත් මොන ජීවිතයක් ගත කළත් පාපුච්චාරණය තුල ජීවිත පරිවර්තනයක් කරා යා හැකි බව අද ඉඳලවත් විශ්වාස කරන්න මේ සුද්ධවන්තයාගේ ජීවිත කතාව අහලා. එබැවින් මෙවන් වූ ලස්සන ජීවිත ආදර්ශයක් අද අපිට ගෙනත් දෙනු ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත කියමින්. මෙම දිව්‍ය පූජා යාගේ ඉතුරු ආශිර්වාදය අපේ ජීවිතවලට ගලාගෙන පිණිස භක්තියෙන් යුතුව දිව්‍ය පූජාවේ ඉතුරු කොටසට අපි ඇතුළත් වෙමු. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී, අපි ඔබ වහන්සේට පුදන මේ පූපය ඔබ වහන්සේගේ මහා දයාවෙන් අප ලබාගත් හේින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේින්ද, ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී, අප ඔබ වහන්සේට පුදන මේ මිදි රස ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබා ගත් හේින්ද, මිදි වැලේ පළදාවෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද, අප සඳහා ආත්මික පානය බවට පත්වන හේින්ද, ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනී, බැගපසින්ද පසුතැලි වූ හදවතින් දියසේ සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනී, අප පුදුන මේ යාගේ ඔබ වහන්සේට සදා ප්‍රසන්න වේවා. සහෝදරවරුනි, මාගේ සාඋභගේ යාගේ සිළු බැල දීපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් පත්වනු සඳහාද
අපරතමන් වහන්සේගේ මුළු සුදු සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. දේවී ස්වාමිනී, අපගේ ගැලවීමේ සිහිවීම සිදු කරමින් අපි ඔබ වහන්සේගේ දයා කරුණාව අයද සිටිමි. ඔබ වහන්සේගේ මේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය අප අතර සමගියේ සංකේතයේද ප්‍රේමයේ බැඳීමද බවට පත් වේවා. මේ කීද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යෝගී උදේ යුතු උදේ ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණෙනි, සිළු බලති සදාතන දෙවි ස්වාමිනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අප ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය. සුද්ධවරයන්ගේ සභාවේහි ඔබ පැසසුම් ලබන සේක. එතුමන්ලාගේ පින් කුසල් පළගන්නමින් ඔබ වහන්සේගේම දීමනා වැඩි වර්ධනය කරන සේක. එතුමන්ගේ ජීවිත පැවැත්මේ මහඟු ආදර්ශයේද එතුමන් හා සමීප සැබදියාවද යාඥාවේ පිහිටද ඔබ වහන්සේ අපට දානය කරන සේක. එතුමන්ගේ සාක්ෂියෙන් අපිදු දිරිමත් වී ජීවිත සටනට ජයග්‍රාහීව මුහුණ පෑමටත් එතුමන් සමග ජීවිතයේ කිරීටය දිනාගැන්මටත් අපරිමිත ආලෝකයේ මහිමය ලබාගැන්මටත් අප ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට මඟ පෑදෙන්නේය. ඒ හේයින් සුරදූත අගරදූතාදී සුරස් සේනා සමූහයද සමග ඔබ වහන්සේගේ ශුද්ධවරන්ගේ සමූහය දහා එක් වෙමින් නිම්හිම් නැති තුතිගියෙන් ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසාව පුද කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාධිපති ස්වාමී වහන්සේ සුවිශුද්ධය ආසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමී පිරිතිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමින් වර්තමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා. මේ උතුම් මොහොතේ අපි ඉතාමත් භක්තියෙන් සහ දැඩි විශ්වාසයෙන් සහභාගී වෙමු. ස්වාමින් වහන්සේට පුළුවන් නම් මේ නිකම්ම නිකම් පූපේ උන්වහන්සේගේ ශරීරයේ බවට පත් කරන්න, මේ නිකම්ම නිකම් ඉදුවිෂටික උන්වහන්සේගේ රුධිරයේ බවට පත් කරන්න. ආදරම්මේ තාත්තේ, දුවේ, පුතේ, සහෝදර සහෝදරනි, උන්වහන්සේට පුළුවන් ඔබේ මගේ ජීවිත පෞකාරකමින් පිරිච්ච ජීවිත උන්වහන්සේගෙන් ඈත්වෙච්ච ජීවිත පරිවර්තනය කර අරගෙන යන්න. අද ජේසුට කියමු, ජේසුනේ, මේ පූපේ ඔබ වහන්සේගේ ශරීරයේ බවට පත් කරද්දි, මේ මිදියුෂ ටික ඔබ වහන්සේගේ රුධිරයේ බවට පත් කරද්දි මගේ ජීවිතේ පරිවර්තනය කර අරගෙන යන්නට කියලා. මගේ පවුලේ සහෝදරයාගේ ජීවිතේ, සහෝදරියගේ ජීවිතේ, මගේ අම්මගේ ජීවිතේ, මගේ තාත්තගේ ජීවිතේ, මම දන්න හඳුනන මගේ මිත්‍රයාගේ මිතුරියගේ ජීවිතය යහපත් කරවන්න, පරිවර්තනය කර අරගෙන යන්නට කියලා අපි උන්වහන්සේගෙන් දැඩි විශ්වාසයෙන් යුතුව බැගෑපත්ව කන්න ලව් කරමු. එසේ ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සියලු ශිෂුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභාවයෙන් මේ පඬුර පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපේ සේ යදුණියේ මේ පඬුර අප උදෙසා අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදුමින් ඒ කඩාසුවකේ ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි, රාත්‍රී භෝජනය වැළඳුව පසුව ඔවුන් වහන්සේම කුසලානිද රැගෙන නැවත තුති පුදාසුවකි ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න
සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි පෞකමාව සඳහා වූ දේසාද සිළු මනුෂ්‍යනු දේසාද ඒ වගුරුනු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමී ඔබ වහන්සේ උතුසේක ස්වාමී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමී ඔබ වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණනි ඔවුන් වහන්සේගේ මරණයද උත්තානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල්ලෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධෝ සභාව සිහිපත් කළ මැනව. මැල්කම් කාදනල් රංජිත් නැමැති අපරාධගුරුතුමන්ද ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියානන්ද අපගේ සකල පූජක පිරිස සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්සුණු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇති මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද විශේෂාකාරයෙන් මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැතිබර දායකත්වය දැක්වූ ඒ සියලු දෙනාගේ දෙවියන් වහන්සේ වෙත කැඳවාගත් නැසී ගිය සියලු ආත්මයන් ඔබ වහන්සේ ආත්මයන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කරේ විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවද මණ්ඩලයේ ආලෝකයේ වෙතර ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාන් වන කන්‍ය මරියාවන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සෑම කල්ලීම ඔබ වහන්සේගේ කැමැත් ඉටු කරමින් දිවි ගිවිසුළු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිනයට සහභාගී වීමට අප තුතිස්සන් කළ මැනව. තවද උන්නා සමග ඔබ වහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපි සිළු දෙනාම දෝත් මුදුන් දීලා ඉන්න තැනක ඉඳලා හදවත සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේට ඔසවා තබමින් උන්වහන්සේ ස්තුතිය කියමු. අද දවසේ අපි වෙනුවෙන් මෙලෙස මාංශගත වුණාට ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති සදාතන දෙවි පියාණෙනි ශුද්ධාත්මයන් සමග එක් වැඩසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීමදායක අනපනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින නබගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දාන්න කළ මැනව අප්‍රකාරිත කරන අයගේ වැරදි අපකමා කරන ආමෙන් අපගේ වැරදි දකමා කළ මැනව පාප අවස්ථාවන් නැසීමට අපට ඉදිරිදී අයහපතින් අපමුදාගත මැනව ස්වාමිනී සුලහපති නපමුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. එයිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද රාජ්‍යයේද බලයේද මහිමයේද සදාටම ඔබ වහන්සේගේ
සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුවකයේ ශ්‍රාවකයන් නමතාව දාලා ජේසු ක්‍රිස්තුස් ස්වාමිනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහට වැඩවසන සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමින් වහන්සේගේ ශුද්ධ උස්සාමයේ ඔබ සෑම සුළු දිනා සම නිරන්තරයෙන්ම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට ඉතාමත් අර්ථවත් සාමයක් ප්‍රාර්ථනා කරමු අප ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ ශ්‍රී රුධිරයේ මේ මිශ්‍රණය ලබා ගන්න අපගේ සදාතන ජීවිතයේ පිණිස හේතු වේවා ලොවේ පව හරින දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව වන් දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව වන් දේවාච බාලකයන්නි අපට සාමය දුන් මැනව किसी दिन कमाटे මෙන්න දේවාච බාලකයන්ෝ මෙන්න ලොවේ පෞහර්ණ තනන් වහන්සේ මෙන්න ඊටමත් පාපතර ජීවිතයක් ගෙවූ අගස්තුින් තුමන්ගේ ජීවිතය ශුද්ධවත්ව භාවයේ කරා රැගෙන ගිය සම්ිදානන් වහන්සේ එකී තනන් වහන්සේ ගේ දිව්‍යයෙන් භෝජනයට කැඳවීමලත් අපි සියලු දෙනාම සැබවින්ම භාග්‍යවන්තයෝය ස්වාමී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුම නෙමි जेसु स्वामीन वहंस ओब वहंसे सत्प्रसादे वेड सिटीन बाव मम विश्वास करमी सियलुम करुणावल ओब वहंसे गिन लबा गन्नट पुलुवन बाव अदहा गनीमी मेवन तुरु ओब वहंसे ट विरुद्धव कल अनदर वलट बहु से विक्षोप वेमी मागे मुलु हृदयन मम ओब वहन सेट आदरे वेमी मे आदरे निसा ओब वहन सेव सक्रमेंतु आकारेन देन लबा गन्नट नोहेकि बेविन आत्मिक आकारेन वत लबा गन्नट कैमति वी बोहो से आशा वेमी जेसु स्वामीन वहंस मागे हृदयट वडिन वासो दे ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් අපි යාඥා කරමු දෙවි ස්වාමිනී
ක්‍රිස්තුන් වහන්සේගේ භෝජනය අනුභව කළ අපට එමගින් ඔබ වහන්සේගේ පාරිශුද්ධතාවය ලැබේවා. ඔවුන් වහන්සේගේ ශරීරයේ අවයවයන් වන අපට අප ලැබූ මේ භෝජනයට පරිවර්තනය වීමට හැකියාව ලැබේවා. මේ කීද අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තු මහ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. මෙම දිව්‍ය පූජාව අවසන් කිරීමට ප්‍රථමව විශේෂයෙන්ම මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැතිබර දායකත්වයේ දක්වන සිළු දෙනා උදෙසා අපි යාඥා කරමු. එමෙන්ම මේ දේව වචනය ලොව පුරා පතර කරන්නට වෙරදරන වර්බුම් නාලිකාවේ සිළු දෙනා වෙනුවෙන් අපි යාඥා කරමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තීනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය සින්නතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාමෙන් සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උදෙසා දනුත් අපේ මරණ වෙලෙදි යාඥා කර මැනව ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සර්ව පරාක්‍රමයේ මහත්තුමයන් වන පියන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සෑම සුළු දෙනාත් ඔබගේ පවුල්වල ඔබගේ දෙමාපියන් දරුවන් ඔබ සියලු දෙනා ආශිර්වාදකට ආරක්ෂා කරනසේක්වා ආමෙන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. යවම් සුවඳ පතුරා යවමග යන්නට ජේසු තුමනි ඔබේ සහාය අපට දේවා. යවමග යන්නට ජේසු තුමනි ඔබේ සහාය අපට දේවා. එකට වෙලි අලුත් ලොවක් හදලා එකතු වෙලා බැඳ වැටිලා අපි දෙවියුතුමන් වදිමු. එකතු වෙලා බැඳ වැටිලා අපි දෙවියුතුමන් වදිමු. මිගිර විහිදා යමක් සුවඳ පතුරා යමමග යන්නට ජේසු තුමනි ඔබේ සහාය අපට දේවා. යමමග යන්නට ජේසු තුමනි ඔබේ සහාය අපට දේවා. සාන්ත කුරුසේ අධ්‍යාලමේ අපේ සතුරන්ගින් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්වීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි ෆාදර්.